जातिक पक्ष पालने करपु मे अवरुदु पहलवट वेडिकाल सीमाव तुल मूनपान्न तिबुनु विशालतम अभियोगे तमै उतुरु करये एलटीटी प्रश्नय सह दकुने जेवीपी प्रश्नय कौद कैरली गहन्ने कैरली गहन्ने तरुणयो ऐ तरुणयो कैरली गहन्ने असहन्य निसा असहन्य नैति करन्ने कोहमद बडगिन्न नैति करला रकी रक्षा दीला रट संवर्धने दीला බුදුරජාණන් වහන්සේත් කිව්වා නේද මිනිස්සෙකුට ධර්මය උගන්වන්නට පෙර ඔහුගේ බඩගින්න නිවන්න කියලා. ඒක තමයි එක්සත් ජාතික පක්ෂය කෙරේ වැව් වමුණු හැදුවා ජනසවිය කරා මහ පොළ ව්‍යාපාරය කරා දිලින දුප්පත් ජනතාවට අලුත් මාර්ගයක් සකස් කරා දීප්තිමත් ලෝකයකට ගමන් කරන්න. ඒකයි ජයජයවර්ධන මැතිතුමා කෙරේ. ඒකයි ප්‍රේමදාස මැතිතුමා කෙරේ. ඒකයි ඩී.එස්. සේනනායක මැතිතුමා කෙරේ. එකයි ඩබ්ලිව් සේනනායක මැතිතුමා කෙරේ. එකයි කොතලාවල මැතිතුමා කෙරේ. මේක තමයි එක්සත් ජාතික පක්ෂයේ සම්ප්‍රදාය. මම කැප වෙනවාද? ඒ සම්ප්‍රදාය ඔස්සේ ගමන් කරලා 21 වෙනි සතවර්ෂයේ උදා වෙනකොට දකුණු ආසියාවේ දියුණුම රට හැටියට අපේ ලංකාව පරිවර්තනය කරනවා. එසා මේ ව්‍යාජ දේශපාලනයෙන් අපේ රට හදන්න බෑ. අපේ රටේ ජීවත් වෙන්නේ බුද්ධිමත් ජනතාවක්. නව තාක්ෂණය, විද්‍යාව ඉගෙනගෙන අලුත් ශිෂ්ටාචාරයකට යන්න හැම ගමකම හැම ප්‍රාදේශීය සභා ප්‍රදේශයකම මධ්‍ය මහා විද්‍යාල හදලා විද්‍යාගාර හදලා ගමේ ඉඳලා ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන් පුරවැසි පිරිසක් ශිෂ්ටාචාරයක් එක්සත් ජාතික පක්ෂය මේ රටේ ගොඩනැගුවා. අන්න ඔතනයි ගමන තියෙන්නේ. අපි යමු ඒ ගමන. ඒ ගමනට මාර්ගය කපන්නට මට සෑම පළපුරුද්දක්ම තිබෙනවා. අද ඉදිරිපත් වී තිබෙන අපේක්ෂක වරුන්ගෙන් මම විතර මේ සමාජය තුල වැඩ කරපු මේ ලාංකික ජනතාව වෙනුවෙන් දුක් විඳපු මේ ජනතාවට ජාත්‍යන්තර සම්බන්ධකම් ලබාගෙන අලුත් ලෝකයකට යන්න මං විතර මාර්ගය සකස් කරන්න පුළුවන් අපේක්ෂකෙක් අද ඉදිරිපත් වී නැත කියන එක මා ප්‍රකාශ කරනවා. නමුත් මාය ගමන යන්නේ තමුන්නාන්සලාගේ බුද්ධියත් තමුන්නාන්සලාගේ දැනුමත් තමුන්නාන්සලාගේ උපදෙස් සංග වේද ගුරු ගෝවි කම්කරු මේ සෑම බලවේගයක් එක්කම අත්වල් බැඳගෙනයි. එකට ගමන් නොකරනකොට පක්ෂය වැටෙනවා. අද අපි ටිකක් වැටිලා තියෙන්නේ. නමුත් අපි නැගිටිනවා. නැවතවරක් අවදාකවත් අපේ පක්ෂය නැවතවරක් පරාජය නොකරන. අන්න ඒකයි අපේ පරමාර්ථය. එම නිසා රෑ 12ට මං හිතන්නේ මේ විදිය රැස්වීම තියෙන එකම දේශපාලන පක්ෂය යුඑන්පී. මම මේ 12ට ඉස්සෙල්ලා කතා කරා නම් මම තමුන්නාන්සලාට කියන්න හිටියේ සුබ රාත්‍රියක් වේවායි කියලා. දැන් මං තමුන්නාන්සලාට කියනවා සුබ උදෑසනක් වේවා කියලා. බොහොම ස්තුතියි.